සුබ දවසක් වේවා කියලා සියලු දෙනාම Helpmate TV YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ මූල්‍ය ආයතනවල ස්ථාවර පොලි අනුපාත සම්බන්ධව. ඉතින් මම කලින් වීඩියෝස් කරලා ඇති බැංකුවල ස්ථාවර පොලි අනුපාත. ඉතින් මේකෙදී මම කරන්නේ මූල්‍ය ආයතන. එහෙම නැත්නම් ෆයිනෑන්ස් කම්පැනි වල මේ වෙනකොට කොහොමද ස්ථාවර පොලි අනුපාත අඩුද, ඒ වගේම කොහොමද රේට් කියන එක සම්බන්ධව තමයි මම මේකෙදී පැහැදිලි කරන්නේ. ඒ වගේම මම කිසිම ආයතනයක මූල්‍ය ආයතනයක ස්ථාවර තැන්පතුවක් දාන්න කියලා ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයා මූල්‍ය ආයතනයක් තෝරගන්නකොට ඒකේ ෆයිනෑන්ස් පසුබිම එහෙම නැත්නම් තැන්පත් කරුවන්ට නැවත ගෙවීම් කළා තියෙනවද, මෙන්න මේ වගේ දේවල් ටිකක් බලලා තමයි ඔයා මූල්‍ය ආයතනවල ස්ථාවර තැන්පතුවක් දාන්න තීරණය කරනවා නම් ඒවා අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා මොනවා හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මොකද අපි මේ channel එක අරා ඔයාලට අරගෙන ඉන්නේ බැංකුවල සම්බන්ධ විස්තර, ඒ වගේ මේ වගේ මූල්‍ය ආයතනවල ස්ථාවර පොලි අනුපාත, ණය පොලි අනුපාත, online banking app කොහොමද use කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ බැංකින් සයිට් එකට එහෙම නැත්නම් ෆයිනෑන්ස් පැත්තට වෙන්න තියෙන videos තමයි මේ channel එක අරා ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න. මොනවද දේවල් දැනගන්න අවශ්‍ය නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරන ගාම්ම අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා වීඩියෝ එක ස්ටාර්ට් කරමු. හරි. ඉතින් මම මේකෙදී ලංකාවේ ලියාපදිංචි වෙච්ච, එහෙම නැත්නම් මහ බැංකුව යටද ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 30කට වගේ ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ 30ම ෆයිනෑන්ස් කම්පැනි වල ස්ථාවර පොලි අනුපාත තමයි මේකෙදී රැගෙන එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔය කම්පැනිස් ටිකේ තියෙන නම් ටික සහ ලෝගෝ ටික තියෙන්නේ. ඉතින් මේකෙදී මුලින්ම මම ඔයාලට මතක් කරන්න ඕන අපි ස්ථාවර තැන්පතුවක් දාන්න යනකොට මූල්‍ය ආයතනවල ඒවයි තියෙන මූල්‍යමත් අතින් ශක්තිමත් බව, ඒ වගේම ස්ථාවර පන්තුවන්ට කොහොමද ගෙවීම් සිදු කරලා තියෙන එක සම්බන්ධව අපි දැනුවත් වෙන්න ඕන. ඉතින් මේක මතක් කරන ගාම අපි එහෙනම් ස්ටාර්ට් කරමු. ඔන්න පළවෙනි එක තමයි සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි එක. ඉතින් ඒකේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත අපි බලමු කොහොමද කියලා. හරි. ඔන්න පළවෙනිටම ඔයාලට බලා ගන්න පුළුවන් මාස 1ක් සඳහා 109කුත්, මාස 2කට ලබා දෙන්නේ නැහැ. මාස 3ක් සඳහා 109කුත්, මාස 6ක් සඳහා 109.25කුත්, ඒ වගේම මාස 12ක් සඳහා, එහෙනම් අවුරුද්දක් සඳහා 109.25කුත්, ඒ වගේම මාස 24ක් සඳහා 10.25කුත්, ඒ වගේම මාස 36ක් සඳහා 10.75කුත්, ඒ වගේම මාස 48ක් සඳහා 11.25කුත්, ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා මාස 60ට මාස 60ට එහෙම නැත්නම් අවුරුදු 5කට 11.25ක් ලබා දෙනවා. ඉතින් මේ විදිහට අපි ඊළඟට යනවා වැලියබල් ෆයිනෑන්ස් කම්පැනි එකට. ඔන්න ඒකෙදී තියෙනවා 1 month, එහෙම නැත්නම් මාස 1ක් සඳහා 108කුත්, මාස 2ක් සඳහා 108කුත් මේ විදිහට ලබා දෙනවා. ඉතින් මම එකින් එකට ඔයාලට විස්තර කරන්න යන්නේ නැහැ, ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මොකද වීඩියෝ එක ගොඩක් දිග ගැස්සෙන්නේ නැති විදිහට තමයි මම වීඩියෝ එක කරන්න තීරණය කරේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට තමයි ස්ථාවර තැන්පතු කල් පිරීමේදී අරගෙන එන්නේ. ඉතින් මේ සෑම ස්ථාවර අනුපාතයක්ම කල් පිරීමේදී ලැබෙන ඒවා. මාසිකව අපි දන්නව ලැබෙනවා නම් මීට සාපේක්ෂව සාමාන්‍යයෙන් පොඩි ගාණක් අඩුයි. ඉතින් මේ විදිහට තමයි වැලියබල් ෆයිනෑන්ස් එකේ ස්ථාවර පොලි අනුපාත වර්තමානයේ. අපි ඊළඟට යනවා LB ෆයිනෑන්ස් එක, සාමාන්‍යයෙන් හොඳ මූල්‍ය තත්ත්වයක තියෙන කම්පැනි එකක්. මට හිතෙන ධම්මික පෙරේර මහත්මයාගේ යටතේ තියෙන කම්පැනි එකක් තමයි මේක.
ඉතිං මේකෙදිත් ඔයාලට බලා ගන්න පුළුවන් මාස 1 2 සඳහා 108කුත් මාස 3ක් සඳහා 8.75කුත් ලබා දෙනවා. ඉතිං මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මාස 6 මාස 12 මාස 24 ඒ වගේම මාස 36 සහ මාස 48 60. ඉතින් මේ විදිහට මම අනුපාත ගණන්ලා තියෙන. ඉතින් මේ වගේ ස්ථාවර තැන්පතුවක් දානකොට ඔයාලා අනිවාර්යෙන්ම ඉතින් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔයාලගේ අතේ තියෙන සේරම මුදල් ගිහිල්ලා මේවයි තැන්පතු කරන්න එපා. මොකද බොහෝ දුරට මේ වගේ ගැරන්ටි එකක් දෙන්නේ ලක්ෂ 5කට 6කට වගේ තමයි. ඒ කියන්නේ බැරි වෙලාවත් කම්පැනි එකක් බංකොලොත් වෙලා හරි වහන්න සිද්ධ වුණොත් මහ බැංකුවට ලියාපදිංචි වෙලා තියෙන නිසා ඔයාට නැවත ගෙවීමක් සිදු කරන්නේ ලක්ෂ 5ක වගේ මුදලක් තමයි ගෙවන්නේ. ඔන්න ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ආපිකෝ එකේ අතතේ තියෙන රිචඩ් පීරිස් ෆයිනෑන්ස් ලිමිටඩ් කියන එක. ඉතින් මේ කම්පැනි එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් දුරටම ගොඩක් සමාන රේට් තමයි යන්නේ. 1 month සඳහා 108.75ක් ඒ වගේම 2 months එහෙම නැත්නම් මාස දෙකක් සඳහා ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම එකින් එකට විස්තර කරන්න යන්නේ නැහැ. මාස 3ක් සඳහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට යනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කම්පැනි එකට. ඒකෙත් අරහා සමානම වගේ රේට් එකක් තමයි යන්නේ. මාස එකක් සඳහා 108ක් ලබා දෙනවා. ඉතින් ගොඩක් අය සාමාන්‍ය මාස 3ට ස්ථාවර තැන්පතු දානවා. මාස 3ක් සඳහා 109ක් ලබා දෙනවා. ඉතින් මාස 24ක් සඳහා වලට බලා ගන්න පුළුවන් 111ක් ලබා දෙනවා. මාස 36 සඳහා 111.5 බිංදුවක් ලබා දෙනවා. මාස 48ක් සඳහා 111.5 බිංදුවක් ලබා දෙනවා. මාස 60ක් සඳහා 112.5 බිංදුවක් ලබා දෙනවා. හරි, අපි ඊළඟට යනවා ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් කම්පැනි එකට. සාමාන්‍යයෙන් මේකෙත් ඒ හා සමාන ස්ථාවර පොලි අනුපාත තමයි යන්නේ. අපි සාමාන්‍යයෙන් ඉස්සරලා කලින් වීඩියෝ සරගෙන ආවා බැංකුවල ස්ථාවර තැන්පතු පොලි අනුපාත. ඉතින් ඒට වඩා පොඩ්ඩක් රේට් එක වැඩි. මොකද අපි මේ වෙනකොට දන්නවා මාස එකක් සඳහා බැංකුවල 106.75ක් වගේ ඒ වගේ ගණන්වල තමයි යන්නේ 107ක් වගේ. හරි, ඊළඟට මෙන්න සිංගල් ෆයිනෑන්ස් එක. මේකත් මට හිතෙන්නේ ධම්මික පෙරේර මහත්මාගේ යටතේ තියෙන ෆයිනෑන්ස් කම්පැනි එකක් මගේ මතකයේ හැටියට. ඉතින් අන්න ඔයාලට බලා ගන්න පුළුවන් එක ස්ටාර්ට් වෙන්නෙත් මාස එකක් සඳහා 107.5 බිංදුවක් දෙනවා. ඉතින් කල්පිරීමේදී ඒ වගේම මාස 3ක් සඳහා 108කුත් ඒ වගේම මාස 6ක් සඳහා 108.75ක් ලබා දෙනවා. ඉතින් මං කෙන්කට විස්තර කරන්න යන්නේ UB ෆයිනෑන්ස් එක. මේක යුනියන් බැංක් එක යටතේ තියෙන කම්පැනි එකක්. ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් මාස 3න් තමයි ස්ථාවර තැන්පතු පොලි අනුපාත තැන්පතු කරන්න පුළුවන්. 108ක් දෙනවා මාස 3ට. ඒ වගේම මාස 6ට 108.25ක් ලබා දෙනවා. හරි, ඊළඟට මෙන්න ෆින්ට්‍රෙස්ට් ෆයිනෑන්ස් කම්පැනි එක. මේ සම්බන්ධව නම් මම එච්චර ලොකුම දන්නේ නැහැ මේ කම්පැනි එක සම්බන්ධ. ඒ වුණත් කොහොම නමුත් 1 month සඳහා 108කුත් ඒ වගේම ඒ විදිහට ලබා දෙනවා. ඉතින් ඊළඟට අන්න ඇසෝසියේට් මෝටර් ෆයිනෑන්ස් කියලා තියෙනවා. ඉතින් ඒකෙදී ඔයාලට බලා ගන්න පුළුවන් ඒත් ඒ හා සමානම ස්ථාවර පොලි අනුපාතයක් තමයි ලබා දෙන්නේ. 1 month සඳහා 108ක් ලබා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි යන්නේ. මාස 60ක් සඳහා 111ක් ලබා දෙනවා. ඉතින් ඊළඟට අපි යනවා මර්චන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ෆයිනෑන්ස් එකක්. සාමාන්‍යයෙන් මම මේකත් දැකලා තියෙන කම්පැනි එකක්. මේකේ මූල්‍ය තත්ත්වය කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් ඒකෙත් ඒ හා සමානම ස්ථාවර පොලි අනුපාත තමයි යන්නේ. ඊළඟට අපි යනවා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රසිද්ධ සහ අපි දන්න හොඳ කොමර්ෂල් ඇඩ් එහෙම යන හොඳ කම්පැනි එකක්. ඉතින් මේකෙත් සාමාන්‍යයෙන් ස්ථාවර පොලි අනුපාත පටන් ගන්න මෙන්න මේ වගේ 1 month සඳහා 107.5 බිංදුවකින් තමයි. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන සාමාන්‍යයෙන් අපි දන්නවා ප්‍රසිද්ධිය පමණින්ම අපි ස්ථාවර පොලි අනුපාත දාන්න යන්න හොඳ නැහැ. හරි, අපි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඒසියා ඇසට් ෆයිනෑන්ස් කම්පැනි එකේ ස්ථාවර පොලි අනුපාත. ඉතින් විශේෂ වෙනසක් නැහැ.
පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ස්ථාවර තැන්පතුව දාන්නකොට ඔයා දීර්ඝ කාලීනව මේ කාලේ වෙනකොට දාන්න යන්න එපා. මොකද අපි දන්නවා ස්ථාවර පොලි අනුපාත එන්න එන්න අඩු වෙනවා, බොහෝ දුරට වැඩි වෙන්නත් පුළුවන්. ඒක නිසා අවුරුදු 5-8 එහා වගේ දාන්න යන්න එපා. මොකද අවුරුදු සාමාන්‍යයෙන් අවුරුද්දක වගේ ස්ථාවර පොලි අනුපාත දාන්න මාස 3න් 3 වගේ. මොකද පොලි අනුපාත එන්න එහා එන්න එන්නම අඩු වැඩි වීම වෙනවා. ඉතින් ඊළඟට ඇලියන්ස් ෆයිනන්ස් එකේ ස්ථාවර පොලි අනුපාත බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී අපි දැකලා තිනවා PMF එකේ අනිත් කම්පැනි වලට වඩා 12%ක් ලබා දෙන 1 month සඳහා, ඒ වගේම 3 month සඳහා මාස 3ක් සඳහා 13.5 බිඳුවක්, මාස 6ක් සඳහා 12.5 බිඳුවක්, මාස 12ක් සඳහා 14%ක්, ඒ හා සමානම මාස 24, මාස 36, මාස 48 සහ මාස 60 කියන ස්ථාවර තැන්පතු පොලි අනුපාත 14% ගානේ ලබා දෙනවා. ඉතින් මේකෙදී විශේෂයෙන් මතක් කරන්න ඕන, ඉතින් මේ විදිහට ලොකු අනුපාත දුන්න පමණින් මෙයාගේ මුදල් තැන්පතු කරන්න යන්න එපා. මොකද ඒවා කම්පැනි එක ගැන අපි බලන්න ඕන. මොකද කලින් තැන්පතුකරුවන්ට ඒ මුදල් ගෙවල තියෙනවද, මේ වගේ විස්තර හොයන්න ඕන. සමහර මේ වගේ කම්පැනි වල කොහොමද කැපිටල් එක, ඒ කියන්නේ කොයි වගේ මූල්‍ය ස්ථාවරයක ඉන්නවද. සාමාන්‍යයෙන් ලොකු රේට් එකක් දෙනවා නම් ඒ කම්පැනි එකට මුදල් අත්‍යවශ්‍යතාවය තියෙන නිසා තමයි ස්ථාවර තැන්පතු කරුවන්ට ලොකු රේට් එකක් තියලා සල්ලි කම්පැනි එකට ලබා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධවත් දැනුවත් වෙන්න ඕන. හරි, ඊළඟට අපි බලන්න පුළුවන් CDB ෆයිනන්ස් කම්පැනි එක. ඉතින් ඒකෙත් අරහා සමාන කලින් මතක් කරා වගේම ස්ථාවර පොලි අනුපාත මේ වගේ රේට් තමයි යන්නේ. ඒ වගේම LOLC ෆයිනන්ස් කම්පැනි එක, මේක මට හිතෙන්නේ මේක ලොකු හොඳ කම්පැනි එකක්. සාමාන්‍යයෙන් හොඳ ප්‍රසිද්ධ සහ මට මතක නැහැ මේකේ නානක්කාර මනු නානක්කාර හරි ඔන්න වගේ කෙනෙක් තමයි මේ අයිතිකාරය විදියට කටයුතු කරන්නේ. ඉතින් මට හිතෙන ලංකාවේ දෙවනි කෝටිපතියද කොහෙද. ඉතින් ඔහුගේ කම්පැනියෙත් මෙන්න මේ වගේ තමයි අනුපාත. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් සියපත ෆයිනෑස් එකේ. ඉතින් ඒකෙත් මෙන්න මේ හා සමාන ස්ථාවර පොලි අනුපාත, අනිත්‍යයට සාපේක්ෂව පොඩ්ඩක් අඩු පොලි අනුපාතයක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. 1 month සඳහා 6.5 බිඳුව, 2 month ඒ හා සමානයි, ඒ වගේම 3 month 6 month දෙකම 8.5 බිඳුවක් ලබා දෙනවා. ඒ වගේම මාස 12ක් සඳහා 9.5 බිඳුවක් ලබා දෙනවා. ඒ වගේම මාස 24ක් සඳහා 10.75ක් ලබා දෙනවා. ඉතින් අනිත් කම්පැනිත් එක බලනකොට ටිකක් අඩුයි. හරි, ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඔරියන් ෆයිනෑස් එකේ. ඉතින් ඒකෙත් අනිත් කම්පැනි එක ගොඩක් දුරටම අපිට බලා ගන්න පුළුවන්කම තිබුණේ. 1 month සඳහා 8%ක් තමයි ගොඩක් කම්පැනි වල දීලා තිබුණේ. ඊළඟට මෙන්න මේක සාමාන්‍යයෙන් පීපල් ලීසින් එක සාමාන්‍යයෙන් හොඳ ෆයිනන්ස් කම්පැනි එකක්. ඉතින් ඒකෙත් අරහා සමානම 1 month 2 month 3 month සඳහා 8%ක් ලබා දෙනවා. ඉතින් ඒහා සමාන 6 month වලට මාස 6ක් සඳහා 8.5 බිඳුවක් ලබා දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ අනුපාත. ඉතින් ඔයාලට දිගින් දිකටම මතක් කරනවා ඔබ ස්ථාවර තැන්පතුවක් දාන්න යනවා නම් අනිවාර්යයෙන්ම කම්පැනි එකේ අතීතය හිස්ටරි එක හොඳට බලන්න. මොකද ගොඩක් ෆයිනන්ස් කම්පැනි වල ස්ථාවර තැන්පතු දාපු අය කම්පැනිස් අපි දන්නවා මෑත කාලීනව වැහිලා ගියා. ඉතින් තැන්පතුකරුවන්ට නැවත ගෙවීම් ලැබිලා තිබුණ නැහැ. ඉතින් මේක නිසා පොඩි අර බැංකුවල තැන්පත් කරනට වඩා ෆයිනන්ස් කම්පැනි වල තැන්පත් කරන එක සාමාන්‍යයෙන් රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා වැඩි රේට් එකක් දුන්න නිසා පමණින්ම ස්ථාවර පොලි අනුපාත ලොකු රේට් තිබුණට තැන්පත් කරන්න යන්න එපා ඔබගේ මුදල් සියල්ලම. ඉතින් ඔන්න අවසාන ෆයිනන්ස් කම්පැනි එක අපි අරන් එනවා, NDB ෆයිනන්ස් එක. මේක සාමාන්‍ය හැරි ජයවර්ධන මහත්මගේ අතතේ මට හිතෙන්නේ තියෙන්නේ. ඉතින් මේක ඔයාලා බලා ගන්න පුළුවන් 7% තමයි 1 month ලබා දීලා තියෙන්නේ. ඒ වගේම
ඉතින් වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් ඉතින් අපි සමු ගන්න තීරණය කරනවා. අපිත් එක්ක ඉතින් දිගටම රැඳලා ඉන්න මේ වගේ වීඩියෝස් අපි දිගින් දිගටම අරගෙනවා. මොකද අපේ channel එක හරහා මේ වගේ බැංකු ආශ්‍රිත සහ ෆයිනෑන්ස් කම්පැනි ආශ්‍රිත ෆයිනෑන්ස් පැත්ත තමයි අපේ channel එක හරහා අරගෙන ඉන්නේ. ඉතින් channel එක subscribe කරලා තියාගන්න ඔයාලට වටිනවා කියලා මම හිතනවා. මොකද වීඩියෝස් අපි එන්න දිගින් දිගටම අලුත් වෙන වීඩියෝස් අප්ඩේට් වීඩියෝස් තමයි නිතරම ඔයාලගේ හමුවට අරගෙන එන්නේ. හරි නම් ඉතින් අපි අදට සමු ගන්නවා සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගාමම එහෙනම් අපි ඔයාලට සමු දෙනවා.